එක්තරා පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ අපේ සාගරයා වාගේ. වාගේ යා නෙවෙයිනේ. සාගරය නෙවෙයි. නෙවෙයි. සාගරය බේතරක් නම් ගොන් වැඩ කරන්නේ. මේ පුද්ගලයා ගිහිලා තිනවා තමන්ගේ මිත්‍රයාව හමු වෙන්න ඉස්පිරිතාලෙට. හොස්පිටල්. ඒ කියන්නේ ලොකු අසනීප තත්වයක ඉන්නේ. ආහා. මරණාසන්න මොහොතේ මේ ඉන්නේ මේ යාළුවා. Oh my god. දැන් අපේ සාගරයා වාගේ පුද්ගලයා ගිහිල්ලා තමන්ගේ මිත්‍රයාව බලන්න. මිත්‍රයා ඉන්නවා ඇඳේ වැතිරිලා. අර පුද්ගලයා ගිහින් ඉඳගත්තා. සාගරයා වගේ කෙනා. ඔව් ගිහින් ඉඳගත්තා ඇඳ ගාවින්. ඇඳේ කොනක. ඉඳගත්ත වෙලාවෙ ඉඳන් අර හිනා වෙලා හිටපු පුද්ගලයාගේ හිනාව නැති වුණා. ටික වෙලාවක් ගියාට පස්සේ ටිකක් දඟලන්න ගත්තා. මොකද මචං මොකද ඇයි මොකද 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 මචං ඇයි ඇයි මොකද ලෙඩ වෙලා ඉන්න පුද්ගලයාට කතා කරගන්න බෑ. මොකද ඔක්සිජන් බට දාලා බැන්ඩේජ් වලින් ඔතලා කතා කරගන්න බෑ. නමුත් මෙහෙම ඔත්තපය හොල්ලන සාගරය වගේ පුද්ගලයා හරි කලබලෙන් ඉන්නේ මොකද මේ වෙන්නේ කියලා. මින සාක්කුට අත දාලා කොලයක් ගත්තා. කොලයක් කරන් පෑනක් එක දුන්නා. ලියපන් ලියපන් කියන දේ ලියපන්. කොහොම ලියලා කොලේ මෙහෙම පොඩි කරලා විසි කරා. හජිමක්ද? විසි කරපු ගමන් කොහොම හරි එතනමයි වැඩේ ඉවරයි. යාළුවා? යාළුවා නැති වුණා. මෙයා මේ සෙල්ලම් නෙමෙයි මේවා. ඕ ඒක තමයි බයත් හිතෙනවා. බය වෙන්න එපා. පස්සේ කොහොම හරි ඉතින් අවසන් කටයුතු කොම ටික කරලා අවසානයේදී වගේ අර කොලේ සාක්කුවේ දිබිලා හම්බ වුණා. සාගරය වගේ කිනාටද? ඔව් වෙන කාටද ඉතින්? මේ කොහොමද කොලේ දිගියලා බැලුවා. මොනවද දන්නේ ලියලා තිබ්බේ? ඕ කියන්න බෑනේ. ආ. දීපල එහෙම කොයි හරි තියනවා. ඔයා ගිහින් දෙවිත් එකද ගොයන. කොලේ ලියලා තියෙන මෙච්චර. මොකද ලියලා තියෙන්නේ අර? මිනිහෝ. ඉක්මන්ට ඔතනින් නැගිටපන්. ඔබ වාඩි වෙලා ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ. සෝරි කාන්ටිනා වෙන්න නේද? කාන්ටිනා වෙන්න. මම නෝඩ හිනා වෙන්න පුළුවන් මේ වට. ඒකනේ very bad. හොඳ වෙලාවට සාගරය නෝනේ. ඒක තමයි.